ලෙවරටයිවි ඩි දහයි ස්ප්‍ර ලංකා ගොන් නි ංථාවේශ දේශ සය ධර්මාන ශාසනාව සුපින්වතුනි අද ධර්මානු ශාස්සනාවසදු කරන ගෞරෝණීය දේශකයණන් වහන්සේ. නරාහයෙන් පිට පට්ඨාන ධර්ම සභාවාසී පූජනීය සුමනරථන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානු ශාසනාවේ දායකත්වයන් ගාල්ල එලියත්් පාර බෝගා ගොඩල්ල විහාරමාවත්ත. අංක පනස් එකෙහි පදිංචි කුසුම් ගුණුස්සේ කර මහත්මිය රවිදුපුතා හන්සමී දුව ඇතුළු පවුලේ සැම දෙෙන. වැල්ලම් පිටිය විමලාරාම පාර පදිංචි සවිදු කලන්සූරිය සහ, මංජස්ත්‍රී කලන්සෝරිය ඉඳුරුව කයිකාවල තිලක්කසිර නිවසේ පදිංචි එ ඩිමාලි නුවන් දෙකා අංක හතෙන් එක වැවපාර මහරකම පදිංචි ශිරාණී ගොඩමුණේ මාත්නය. පෙනතුනී අද ධර්මානු ශාසනාවේ මාතෘකාව අකරෝධ සූත්‍රය ඇස්ුරෙන්වන ධර්මානුශාසනාවය. අප හැම තුන් වූ ධර්ම ශ්‍රවනය කරන්නටයි. සූතානම් වන්නේ ධර්මස්ත්‍රවනයට පෙර තිසරන සහිත පංචසීලය සමාධන්වීම සඳහා අපදැන් නමස්කාරයි කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වාන්ස. සාතෝ 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 නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස නමෝතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්ධස බුද්ධන් සරනං ගච්්ඡාමි බුදධන් සරණංගච්ඡාමි දම්මන් සරනංගච්චා

සගసరణangaచමි दथයම්ප බුද්හංసරනගచම දුතිම්පේ බුද්ధంసరణangaచමි दथම්පෙ धම්මංసరනgaచ दතිpe dhaම சరang gaచම दथප සhang சరන gaచ දුතිම්ප සංහං සරනangaచාමී තතියම්පේ බුද්හං සරනංගచමි තතිම්පේ බුද්ధන් සරනangaచාමී කතියම්පෙ धම්මං සරනගచ pe dhaang serenang gaca හයම්පේ සංහං සරනගచම tapipe sanghang serenang gacai පනති පතවරමනසි පදන් සමාධයාමි පානාාතිපාතා වේරමණේ ශික්කාපදන් සමාධයාමි අදින්නාධනවේරමනී ශක්කාපදන් සමාධයාමි අදින්නාදානා වේරමනේ ශික්ඛපදන් සමාධයාමි ආමෙසු මිච්චාචාරාవරමනී ක්කාපදං සමාධයාමි කාමේසු මිච්චාචාරාవර්මණේ ක්කාපදං සමාධයම් සාවාදවරමනීසික් පදන් සමාධයාමි මසාවාදාවරමණේ සික්කාපදන් සමාධයාමින් රාමේරය මජජ පමාදටානවරමනී සික්ක පදන් සමාධයාමි සුරාමේරේ මච්චපමාදට්ඨානාවේර්මණී සික්කාපදන් සමාධයාමේ තිසාරණ සහිතවෝ මේ තිසරණ සහිත වහංචසිලය පංච සීලය උත්තුම් නිවන් සුව පිණිසම උතුම් නිවන් සස් පිණිසමේතුේවා ඒතුවේවා වසනවේවා වාසනේවා සදසාද සමන්ත චක්කවාලේಸු අන්ත්‍රාගන්චන්තොදේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සගහමොක්කදං ධම්ම සවන කාලෝ අයංබදන්ත ධම්ම සවන කාලෝ අයංබදංත ධම්ම සවන කාලෝ අයං දංත සදු 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 නමුතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුන්දස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ හම්මා සම්බුද්දස සඳු සදු සඳු මාවෝකොධෝ අංජහභවිී මාචකුජ්්ජිත්ත කොජ්දිිතන් අංකොධෝ අවිහිංසාච අරයේ සුවසති සදා අථපාප ජනංකොදෝ හම්බතවාභිමදදතිති සදුුසාදුසාදුු. ධරමස්ශ්‍රවනාබිලාශේ සැදහැති පින්නතුනි. ශ්‍රී ලංකා ගුවන් මිදුලි සංස්ථාවේ ස්වොදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන දායකත්ව ධරම දේශනාමාලාවේ අද ප්‍රචාරයවීමිට නියමිත ධරමානු ශාසනාවයි දැන් ඔබ මේ ශ්‍රවනයෙන් කරන්නේ. අද ධරමානු ශාසනාවේදාය කත්තය දරන පින්වතුන් කල්පනා කරගන් ටෝනි හැම දෙනාගෙම ජීවිතවලට තුනරුවන්ගේ ආශිරුවාදය ලබාගන්න පුළුවන් වටිනා පිංකමක් කරගැනීමට මේ සූදානම් වෙන්න කියලා ධරමය දේශනා කිරීමත් ධර්මය ශ්‍රවනය කිරීමත්. ධරමය ශ්‍රවනය කරන්න අවස්ථාව සලස්වාදීමත් මහත්ඵල මහානි සංස ලැබෙන පින්කමක් වෙනවා. ධර්මදේශනාව ශ්‍රවනය කරන ඔබත් ඒ නිසා කල්පනා කරගන්ට දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාල නිර්වාන සම්ප්‍රයුක්ත ත්‍රී සද්ධරමය ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්නේ මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීම ඔබේ මෙලෝජීවිතවල සැනසීමටත් පරලොව සුගතියට වගේම ලෝතුරා නිවන්දකින්ටත් උපකාර වෙනවා. පින්නතුනී මේ ලෝකයේ ඉතාම දුල්ලබ කාරණ පහ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දුල්ලබෝ බුද්ධ පාදෝ ලෝකස්මිං දුල්ලබෝ මනුස්සත්ව පතිලාබෝ දුල්ලභාකන සම්පත්තේ දුල්ලබා පබ්බජ්ජා දුල්ලබං සද්හම් සවනන් දුල්ලබෝ බුද්දු පාදෝ ලෝකස්මිින් කියල කිව්වේ මේ ලෝකයේ බුදු කෙනෙක්ගේෙ පහලවීම තාම දුල්ලබයි. බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන හැමෝටම බුදු බව ලබාගන්න පුළුවන්කමක් නෑ. බුදුබව ලබාගන්ටනං බුද්ධකාරක ධරම සම්පූර්ණ කරගන්තෝනේ. දුල්ලබෝ පුරිසා ජ්ඥෝ නසෝ සබ්බත්ත ජායති යත්තසෝ ජායති ධීරෝ තංකුලං සුකමේධති. බුද්ධකාරක ධරම සම්පූර්ණ කරගෙන උතුම් සම්මා සම්බුද්ධත්වය මස්තකක් ප්‍රාප්ත කරගන්න දුර්ලබ පුරිෂ ශ්‍රේෂ්ඨයෝ මේලෝකේ නසෝ සබ්බර්ථ ජායති ඒ ආජහන්‍ය පුරුෂ ශ්‍රේෂ්ඨයින් මේ ලෝකෙ හැමදාම පහලවෙන්නෙ නෑ හැම තැනම පහල වෙන්න නෑ. යත්ත සෝ ජායතීදීරෝ යම් තැනක යම් සක්වලක ඒ බුදුවරු පහල වෙනවනං තංකුලං සුකමේධති ඒ කුලය ඒ රට දේශය ඒ සක්වල තමයි සැපදායක ශ්‍රේෂ්ඨතම සක්වල කුලය බවට පත්වෙන්නේ. ඒ නිසා බුදුවරුන්ගේ පහලවීම දුර්ලබයි. දුල්ලබෝ මනුස්සත්ව පටිලාබෝ කිව්වේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම දුර්ලබයි. සාමාන්‍ය මනුෂ්‍යලෝකයේ ජනග්‍රහණය අපි ගණනය කරලා අපිට දේකන ගතකරන්ට සංඛ්‍යා ගත කරන්න පොළුවන්කම තියෙනවා. විසාාල ජනග්‍රහණයක් ජීවත් වෙනවාගේ ල අපි යම් යම් අවස්ථාවල සංඛ්‍යගත කරනවා. නමුත් පින්නතුනිී මේ ලෝකය ගත්තහම මනුෂෂාත්ම භභාවයක් අපේක්ෂාවෙන් සිටින ජීවීන් අප්‍රමාණයි. නමුත් හැමෝටම මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්නේ නෑ. මනුෂාත්ම භාවයක් ලැබෙන් ඉතා මතොලොස්සක් පිරිසකට විතරයි. ඒ මනුෂෂාත්ම භාවයක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි උත්පත්තියක් ඇතිව ලබන්න පින තියෙන්නේ ඉතා මතලොස්සකට විතරයි. බොහෝ මනුෂ්‍යයින් දිහේතුකව සහ අහේතුක ප්‍රතිසන්දිි ලබපු ඇත්තො ඉන්නේ. මෙතන දුල්ලබෝ මනුස්සත්ත පටිලාබෝ කියලකිව්වේ ඇසකන නාසේදිව ශරීරය ඉන්්‍රියන් සිතන්න මතන්න පොළුවන් බුද්ධිහ ඇතිව මනුෂ්‍යාත්ම භභාවයක් ලැබීම දුල්ලබයි කියන කාරණාව. ඉළඟට දුල්ලබා කන සම්පත්්‍යයේ කියල කිව්ේ ක්ෂණ සම්පත්තිය දුල්ලබයි. ක්ෂණ සම්පත්තිය කියල කිව්වේ. බුදුබණ අහන්ට ලැබෙන සංගරත්නය දකින්ට ලැබෙන ධරමය සංඝයා මුසුව මේ ශාසනික වශයෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබෙන බුද්ධ ශාසනයේ සැනසීම ලබන්න පුළුවන් පරිසරය. දම්පිංකම් සිදුකරගන්ට අවස්ථාව ලැබෙන පාරමිතාකුසල් වඩන්න පුළුවන් පරිසරය. එක්ෂණ සම්පත්තිය ලෝකෙ හැමදාම තියෙන්න එ නෑ හැම කාලෙකම නෑ. සම්පත්තිය හැම ප්‍රදේශයක මැත්තෙත් නෑ. එනිසා ඒක්ෂණ සම්පත්තිය ලැබීම දුල්ලබයි.ඉළඟට දුල්ලබා පබ්බජ්ජාකිව්වේ පැවිදිභාවේ දුල්ලබයි. හැමෝම මේලෝකයේ මනුෂ්‍යයෝ වනාට හැමෝටම පැවිදිවෙඩ හිතක් පහල වෙන්න නෑ. පැවිදිවෙන්ට හිතක් පහළවෙච්ච හැමෝටම පැවිදිවෙන්න පුළුවන්කමකුත් නෑ. පැවිදිභාාවයට පත්තුනත් හැමෝම මේ පැවිදිභාවේ තුළ ඇති හරය හර පද්ධතිය ජීවිතයේ ප්‍රායෝගිකව පොරුදුකරමින් සිල්වන්තව ගුණවන්තව ශාසන බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න්නේෙ නෑ. මෙතන දුල්ලබා පබ්බජ්ජා කියල කිව්වේ. සිල්වන්ත ගුණවන්ත බොහොම ප්‍රඥාවන්තව කටයුතු කරන පැවිදිාත්ම භාවයක් පැවිදි ජීවිතය. ඒ පැවිදි ජීවිතය දුර්ලබයි. ඕන තරම් පැවිද්දෝ ඉන්නවා දුසිල්වන්තව නොඒ දෘෂ්ටි අරගෙනයේ දෘෂ්ටි තුළ ජීවිතය ගෙවන ලාභ සත්කාර තුළ තෘප්තිමත් වෙමින් පහත් විදිහට ලාමක ධරමයන් ්‍රියාත්මක කරවමින් පංචකාම බභෝගී ජීවිතයේ ගිහිියන්ටත් වඩා අන්තේයට යමින් කටයුතු කරන. එහෙම පැවිදි ජීවිතන මේ මෙතන කියන්නේ මෙතන කියන්න සෙල්වන්තව ගුණවන්තව ලදදයින් ශෘප්තිමත් වෙමින් ගත වගේම සිතත් පැවිදිකරගෙන කටයුතු කරන පැවිදි ජීවිත පිළිබඳව. එළඟට පස්සනිකාරණාව දුල්ලබං සද්හම්ම සවනං ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබීම දුල්ලබයි දැන් පින්නතුනි මේ කාලය වගේ හැම කාලෙකම අපිට බුදුබනශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන් එනෑ මේ කාලයේ නම් උදේ ඉඳං රෑවෙන කල් බනාහන්ට පොළුවන් ඉළඟට රෑයිනං එලිවෙනකල් බනාහන්ට පුළුවන් ඉළඟට අපි කැමති කැමති දේශකයන්ගේ දේශන තමන්ට රිසි රිසි අවස්ථාවල ශ්‍රවණය කරන්නට පුළුවන් මෙ අන්තරජාල පහසුකම් තාක්ෂණික දියුණුවත් සමඟ. මීට වසර විසි පහකට තිහකට එහා ගත් තහම ඒ විදිහේ අපිට රිසි රිසිසේ දේශන ශ්‍රවණය කරන්නට බනාහන් අවස්ථාව ටිකක් දුල්ල බයි. මේ ලංකාව ඉස්සල්ලාම ධර්මදේශනා ප්‍රචාරය කිරීම ආඩියකර අද්දි මේ ශ්‍රී ලංකා ගුවන් විදුබි සංස්ථාවේ ති සතියකට වතාවක් ධර්ම දේශනාවක් ගුවන් විදුලියෙන් ශ්‍රවණය කරන්ට අවස්ථාව ලැබුණු. පස සතියකට දෙවතාවක් පස්සේ දිනපතා රාත්‍රී ධරමදේශනා පස්සේ රාත්‍රී සහ උදේ ධරමදේශනා ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණු. කාලයාගේ ඇවෑමින් ඕන වෙලාවක ගුවන්විදුලි සංස්ථාවෙත් පටිගත කරපු දරමදේශනා ඔබට ලබාගිෙන ශ්‍රවණය කරන් අවස්ථාව ලැබෙනවා. තින් දුල්ලබං සද්හම්ම සවනං මේ වගේ හැමකාලෙකම ධරමේ ශ්‍රවනය කරන්ට අවස්ථාව ලැබෙන්දිිනෑ. සමහර කාලතියනව අබුද්හෝත් පත්ති කාලෙක මේ මනුෂ්වලෝක ඉපදෙද්දි. එදාට ධරමේ ශ්‍රවණය කරනව තියා බුදු කෙනෙක් දකිින්ටවත් නෑ. බුදුකෙනෙක් දකිනවා බුද්ධ පූජාවක් බුද්ධ වන්දනාවක් තියෙනව තියා බුද්ධ කියන වචනේවත් අහන්ට ලැබෙන්නේෙ නෑ. එබඳු කාලේක මේ ලෝකයේ පහළවුනොත් මොන තරං සැපසම්පත් යස ඉසුරු ජේවිතයට ලැබනත් මේ බුද්ධ ශාසනයේ සැනසීම ලබාගන්න පාරමිතා කුසල් වදන්ට අවස්ථාව ලැබෙන්න්නේෙනෑ. එනිසා මේ ධරමේ ශ්‍රවනය කරන් තවස්ථාව ලැබීම දුර්ලබයි. ඇැන් ඊළඟට පින්නතුනිී මේකාලෙ ගත් අවුනත් ඕන තරං බණ අහන්ට ලැබෙනව බනාහන්ට පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නියම බෞද්ධ ධර්ශණය මේ ත්‍රිපිටකයත් සමඟ මුසු කරලා පවත්වන ධරම දේශනා, සූත්‍රවිනය අභිධරම සම්ප්‍රයුක්ත දේශන ශ්‍රවණය කරන් අවස්ථාව ලැබෙන්න්නේෙත් මේ කාලය වුනත් බොහොම කලාතුරකින්. මොකද අපි දකිනව සමාජගත නොයේ දෘෂ්ටි තියෙනවා. සමහරු පොත්පත් පත්තර බල බන කියනවා. සමහරු තමන්ගේ හිතලු තමන්ගේ අදහස් ධර්ම දේශනා මගින් සමාජගත කරනවා. භාගවතුන් වහන්සේ දේශනා කරපු මේ ත්‍රිපිටක සම්ප්‍රයුක්ත ධරමය නිර්වාණ මාර්ගයට උපකාරවන ධරමය ශ්‍රවනය කරන්ට ලැබෙන්න්නේ පෙර පින්තියන පින්වන්ත පිරිසට විතරයි. ඒ ධරමේ ශ්‍රවනය කරන්න අවශ්චයි කියල සිත යොමුවෙන්නේ පෙරපින්තියන පුද්ගලයින්ට විතරයි. ධරම මේ ශ්‍රවනය කරන්තෝන අපි අපේ මෙලෝජේවිතවල කෙලෙස්ගිනි නිවාගෙන. නැවත මේ සසරට එකතු නොවෙන්න පාරමිතාකුසල් වැඩෙන ආකාරයට. එහෙම නැතුව මෙලෝජීවිතත් කෙලෙස්වලින් දැවෙනවනං, නැවත නැවතත් සසරට එකතු වෙනවනං, නැවත නැවත සසර සකස් වෙනවනං කොච්චර ධරමේ ශ්‍රවනය කළත් වැඩක් ඇත්තෙ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ ශත්‍රාවකයින් හැටියට. ශ්‍රවනය කරන සෑම ධරම දේශනාවක් තුළින් ඔබෝ බේ ජීවිතයේ ප්‍රායෝගිකව පුරුදු කරන්න යම්කිසි කාරණාවක් එකතුකරගන්න ඕනය. පුොරුදු කරන්න යම් දෙයක් ඒ දේශනාවෙන් එකතු කරගන්නේ නැත්නම් සිද්ධවෙන්නේ ඇත්තටම. ඒ දේශනාව සමග යොමුුවෙන කාලය අපතේයාමක් පමණයි. ඒ කාලය තුළ ඔබට ඔබේ ලෞකික වෙන කටයුත්තක් කරගන්ට. ව එනිසා සෑම ධර්මදේශනාාවක්ශ්‍රවනය කිරීම තුළින්ම නිවන් දකින්න මේ මාර්ගයේ වඩන්න ඔබේ හිත්වල කෙලෙස් ගිනි නිවාගන්ට අවශ්‍ය කර්මස්ථානයක් ලබාගට ඔබ ඥානසම්පයුක්ත වෙන් තෝනේ තිං අද ධරමානු ශාසනා වෙදින් ඔබේ හිත්වල දැවන කෙලෙස් ගිනි නිවාගට මේ දේශනාව තුළිනුන් අවශ්‍ය උපදෙස් අනුශාසනා කර්මස්ථානයක් ලබාගන්න මේ දේශනාව අධිෂ්ඨානශීලීව ශ්‍රවනය කරන් ඕන. පන්නතුන අද ධරමානු ශාසනාවට අපි මාතෘකාකරන්ටෙදුනේ සූත්‍රයක්. මේ සූත්‍රය සඳහන් වෙන්නේ සූත්‍රපිටකයේ සංයුක්තනි කායි සගහත වග්ගයේ, සක්ක සංයුක්තයේ සක්ක පංචකයේ, අක්හෝද කියන සූත්‍රය. අක්හෝද කියන මාත්‍රෘකානාමේ ශ්‍රවනය වෙද්දිිම, ඔබට මේ සූත්‍රයේ මේ මේකාරණ අන්තර්ගතව ඇති කියලා, ල්පනාවට නැගෙනවා ඇති. අපප්‍රරෝධහ කියල කියන්නේ, වෛර නැති බව, තරහ නැති බව, අක්‍රෝධ කියල කියන්නේ මෛත්‍රී සහගත බව, කරුණා සහගත බව. ගුඩ අක්්‍රෝධ සූත්‍රය තියෙන්නේ, හිත්වල තරහ නැතිකරගෙන වෛරය නැතිකරගෙන මෛත්‍රී සහගතව කරුණා සහගතව ජීවිතය ගත කරන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව. අවයිරයෙන් අක්‍රෝධයෙන් කරුණා සහගතව මෛත්‍රී සහගතව ජීවත්වීම ඔබට ආධ්‍යාත්මික වශයෙන්. මොනතරං ප්‍රයෝජනවදද කියන ආකාරයයි මේ සූත්‍රයේ විස්තර වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ සමීපයට ශක්ක්‍ර දේවේන්ද්‍රයා ඇවිත් භාග්‍යවතුන් වහන්සේට වදනා කරලා සක්්‍ර දේවේන්ද්‍රයා විසින් පෙර දිනක සුධර්මා සභාවෙදී තෞතිසා දෙවිවරු සතුටු කරමින් සිදුකරපු දේශනාවක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කරනවා සක්්‍ර දේවේන්ද්‍රයා සුධර්මා දම් සභභාවට රැස්සුණු දෙවිවරුන්ට අපි ඉහත මාතෘකා කරපු ගාතා ධරමය සම්ප්‍රයුක්ත ඒ ධරමකාරණාව සිහිපත් කරලා තියෙනවා. මාාවෝකෝදෝ අජහභවි, මාචකුජ්හිිත්ත කුජ්හිතන් අක්කෝදහෝ අවිහිංසාච අරියේ සු වසති සදා. අතපාප ජනංකෝදෝ පබ්බතෝ වාභහි මද්ධති. මේ ගාථාව සරල අදහස මෙහෙමයි, මාවෝ කෝදෝ අජ්්‍යභවි. ක්‍රෝධය ඔබලා නොමදීවා. මාචකුජ්හිිත්ත කුද්ජිතන්, අක්කෝදෝ අවිහිංසාච අරියේසු වසති සදා. යම් කිසි කෙනෙක් කිපෙන්නන් එකව තරහයන්නන් කෙරෙහි තරහගන්න නැතුව ක්‍රෝධ කරන්න නැතුව මෙත්වැඩීමෙන් පසුවෙනවනම් එහම මෙත්වැඩීමෙන් පසුවන්න කවුද ආරයන් වහන්සේලා. එහෙම පසුවෙනවනම් ඒ අය ආරයන් වහන්සේලාගේ කුලයට අයිටි පුද්ගලයින් වෙනවා කියනු. අත පාප ජනම් කෝදෝ, පබ්බතෝ වාබහිමද්ධති. තවද ප්‍රෝධය පාපි ජනයන් මැඩ පවත්වාගෙන සිටින්නේ. යම් කිසි කෙනෙක් ක්‍රෝධයින් කටයුතු කරනව නම් ඔහු පාපී ජනයෙක් හැටියට, ධය විසින් ඔහුව මැඩ පවත්වාගෙන සිටිනවා. මොනව ඔහුගේ මැඩ පවත්වාගෙන සිටින්නේ ඔහුගේ ගුණදරම. උගේ නිකෙලෙස් භාවේ තුළ හටගන්න පොළුවන් කරුණාව මෛත්‍රයාදී ගුණධරම නැති කරලා ක්‍රෝදේ විසින් ඔහුව මැඩ පවත්වාගෙන සිටිනවා හරියට පර්වතයක් වගේ. ති මේක දිවිය ලෝකයේ සුදර්මාදිව්‍ය සභාවට රැස්වෙච්ච අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරුන්ට සක්‍ර දේවේන්ද්‍රයා විසින්, දේශනාකරන්ටෙදුණු ධරමානු ශාසනාවක් අනුශාසනාවක් හැටියට තමයි භාග්‍යවතුන් වහන්සේට මේක සිහිපත් කළේ සක්‍රදේවේන්ද්‍රයා. මේ ගාථාව පින්නතුනී තාම වටින ගාථාව. මේක තුළ ප්‍රෝධවීම තුළ අපේ ජීවිතයට වන පරිහානියන් අපප්‍රෝධභාවය එහමනතං වෛර නොමැතිවීම පිළිබඳව අපේ ජීවිතවලට ඇති යහපත් ස්වභාවයන් අපිට ප්‍රායෝගිකව දකින්න පුළුවන් කාරණාව. එතකොට අක්්‍රෝධ කියලා කිව්වේ තරහ නැති බව. කොට තරහා නැති බව ඇතිවෙන්නේ අපේ හිතට පක්ෂපාති අරමුණු සමඟ කටයුතු කිරීමෙන් අපි කියනවා ඉෂ්ඨහාරම්මණයන් කියලා. ඉෂ්ඨාරම්මණයන් තුළ අපේ සිත අක්‍රෝධව පවතිනවා. සිතින්ගනු ලබන අරමුණට විරුද්ධ ස්වභාවයට කියනවා දේශය කියලා. දේශය හටගන්නේ අනිෂ්ඨාරම්මන තුළ. තකොට මේ දේශය හෙමනැත්තන් අපි රෞද්‍ර බව කියලා. දේ අපි තුළ හටගන්න අවස්ථා අපි නුවනින් දැක්කොත් අපිට මේ ප්‍රෝධය එහෙමනැත්තං ද්වේශය නැතිකරගෙන අද්‍යහේෂී ස්වභාවයට අක්්‍රෝධ ස්වභාවයට පත්වෙන්න පුළුවන්. තමන්ගේ හිතේ පහළ වෙන ක්‍රෝධය නොදකින පුද්ගලයාට සීමාවක් නැතුව ඒ ක්‍රෝධය තුළ කටයුතු කරලා ජීවිතේ ප්‍රාණගාතාදිී අකුසල පවා සිද්ධ කරගන්න අකුසල කර්ම රැස් කරගන්න තත්වයට පවා පත්වෙනවා. තකට පින්වතුනී අපේ සිතේ හටගන්න අකුසලසිට ස්වභාවයන් ගත්තහම මේ දේශ සහගත සිත් දෙකක් තියෙනවා. දෝමනස සහගත පටිග සම්පයුක්ත අසංකාරික සිට සහ දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත සසංකාරික සිත. තකුට දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත කිව්වේ, හිත දෝමනස්ස මේ දුක්හවේදනාව අනිෂ්ඨාරම්මන තුළ පවත්වන මේ හිතේ නොසතුටු ස්වභාවය, දෝමනස්ස ස්වභාවය, පටිගකිවේ නිතරම ගැටෙන ස්වභාවය. තකට මේ සිටේ ස්වභාවයමකදද දෝමනස්ස සහගතයි පටිග සම්ප යුත්තයි. අසංකාරික කියල කිව්වේ කිසිවකුගේ මෙහේවීමකින් තොරව තමන් විසින්ම පහළ කරගන්න තමන් තුළම පහළ වෙන සිතට කියනවා. ඉළඟට කාගේ හරි මෙහේවීමකින්. ඒ සිත පහළ වෙනව නම් ඒකට කියනවා, දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත සසංකාරික සිත කියලා. නැන් මේ දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත අසංකාරික සසංකාරිකසි නිසා අපි බොහෝ අකුසල කර්ම රැස් කර ගන්නවා. ඒ අතර පින්නතුනි ප්‍රාණගාතය පරුසවචචන ව්‍යාපාද අදත්තාදාාන මුසාවාද පිසුනාවාච සම්පප්පලාප කියන මෙන්න මේ අකුසලකරුම හට සිද්ධ වෙන්නේ දේශමූල සිත් උපදින අවස්ථාවල. එතකොට මේ දේශමූල සිත් උපදිමින් තමයි ඔය කියන්ටෙදනු අකුසලකරුම හතාපි සිදු කරන්නේ. තැන් එතකොට දේශමූල සිත් හටගන්න අවස්ථා අපිට අපේ දෛනික ජීවිතය දකින්න පුළුව. ඔබ නොසිතන අවස්ථාවල ඒ සිත් පහල වෙනවා. ඔබ දන්නේ නෑ මේ වෙලාව අකුසල සිතක් පවතින්නේ කියලා. ඒ පිළිබඳව ඔබට සිහිය පිහිටුවන්න පුළුවන් මෙන්න මේ අවස්ථා කිහිපයක් මම සිහිපත් කරන්නම්. මේ හිටේ ද්වේශය පවතින ආකාර හතක් විස්තර කරනවා. එකක් තමයි දේශයේ එකආකාරයක් තමයි කෝපය. කෝපය කියල කියන්නේ අරමුණට විරුද්ධව ඉදිරිපත් වෙන ස්වභාවේ අපේ හිත. අපි කිව්වේ ඉෂ්ඨාරම්මනයට විරුද්ධව අනිෂ්ඨාරම්මනයක් ඇතිවුණු කල හිතේ ඇති ස්වභාවයට කියනවා කෝපය කියලා. යම්කිසි කෙනෙක් කෝපේට පත්වෙනවනම් ඒ වෙලාවෙේ ඒ කෙනාගේ හිතේ තියෙන්නේ දේශ සහගත සිත්. ගොට දේශමූල සිත්වලින් තමයි යා කෝපය තුළ පවතිනතා පවතින්නේ. බැරි වෙලාවත් එයා මරණයට පත්වනොත් එයාගේ චුතිසිතට අරමුණු වෙන්නේ මේ වගේ අකුසල පාක්ෂික අකුසලමූල සිත්. එයා චුතිචිත්ත නිරෝධයට පත්වනොත් මේ අකුසලමූල සිත් ඇතිව මරනාසන්න මොහොතේ මේ ආත්ම භාවෙන් පස්සෙේ ඊළඟ ප්‍රතිසන්ධි සිතක් පහළ වැදි තව තැනක උත්්පත්තිය ලබද්ද. ඒකේ විපාක අනුව ඔහුට දුක්විඳින්ට සිද්ධ වෙනවා. ත්‍රිහේතුක ප්‍රතිසන්ධයක් ලබාගන්න පොළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඊළඟට භය. තැන් අපි සමහර අවස්ථාවල ජීවිතයේ භයවෙනවා. යම් යම් කරුණු නිසා අතීතය ගැන මතක් වෙලා බයවෙනවා වර්තමානයේ භයවෙනවා. අනාගතය ගැන මටක් වෙලා බයවෙනවා යම් යම් හේතු සිද්ධි ධාමයන් නිසා අපි බය වෙනවා.කොට මේ භය කියලා කියන්න පින්නතුනි අරමුණට විරුද්ධව පසු වසින ස්වභාවය. එදකොට භය කියනදේ හිතේ ඇතිවුණහම අපේ සිතත් කයත් දෙකම කම්පනයට පත් කරනවා. යම් කිසි කෙනෙක් බයවෙනවනං ඒ බයිවෙලා ඉන්න අවස්ථාවදිත් ඒ කෙනා තුළහට ගන්නේ දේශ සහගත ස්වභාවයල්. ඉළඟට අපි සමහර අවස්ථාවල පිළිකුල්භාවයට පත්වෙන තැන්තියෙනවා. අසුචි මලකුණු ඉළඟට මේ අපි අකමැති දුගඳ හමන දේවල් අප්‍රිය දේවල් මේවා මතක් වෙද්දි අපේ හිත පිළිකුල් භාවයට පත්වෙනවා. සිත පිළිකුල් භාවේට පත්වනය යම් අවස්ථාවක් වෙනවද ඒ අවස්ථාවේද දේශ සහගට සිත් හට ගන්නවා. ඉළඟට කනගාටුවීම කනගාටුව කියල කියන්නෙන් මේ දේශයේ එක්තරා තවත් පැතිකඩක් ආකාරයා. තොකොට අපි කනගාතුවෙන අවස්ථා ගත්ත හම ක්‍රිය විප්‍රයෝගයේ නිසා අපි කණගාටුවෙනවා අපි කැමති පුද්ගලයන්ගෙන් අහිමිවීම දුරස්වීම නිසා අපි බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට නොවීම නිසා අපි දෝමනස්සේයට පත්වන කනගාටුවට පත්වෙනවා. එකොට කනගාතුුව කියලා කිව්වේ හිතේ ඇතිවෙන දෝමනස්ව ස්වභාවය. ඒ තුළත් තියෙන්න පින්නතුනි මේ දේශමූල සිත් තමයි ඒ අවස්ථාවදිත් හටගන්න. එනිසා ඔබ කවරු හරි කෙනෙක් මතක් කරලා යම් කිසි සිදුවීම මතක් කල්ලා දුක්වෙනවනං ඒ දුක්වෙන අවස්ථාවදිත් සිහිය පිහිටුවන් ටෝනි මේ වෙලාවෙදී මම දුක්වෙනව කියන්නේ මගේ හිත කුසල පාක්ෂිකව නෙමේයි ක්‍රියාත්මක වෙන්නේ අකුසල පාක්ෂිකව කියන එක. අකුසල පාක්ෂිකව සිත ක්‍රියාත්මක වුණොත් ඒක ඔබට සැප සහගත ස්වභාවයක් ලබා දෙන්න නෑ ඔබට එය දුක ලබාදෙන්ට හේතු වෙනවා. එඒනිසා ඔබ ඔබ දුකට පත්වෙන ධරමයන් සමඟ සේවනය වීම සුදුසුුවවෙන්නේ නෑ. ඊළඟට දදේෂයමුලසිත් පවතින තවත් අවස්ථාවත් තමයි අනබිහිරතිය. අනබිහිරතිය කිව යමක් කිරීමට බලාපොරොත්තු වෙද්දී, ඒ සිතූ ලෙසම කිරීමට නොහැකි වෙන අවස්ථාව. තැන් අපිහිතනවා රැකියාවකට යනවා. මෙච්චර වේතනයක් අපිට ලැබෙයි කියලා. නමුත් අපි බලාපොරොත්තුුණු වේතනය පඩිය අපිට ලැබෙන්නේ නෑ. අපි වගාවක් කරනෝ මේ විදිහේ පලදාවක් අපිට ලැබෙයි කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච තරමට පලදාව ලැබෙන්නේෙ නෑ. අපි විභාගේකට ලියනවා මෙච්චරක් අපිට ලකුණු ලැබෙයි කියලා. නමුත් අපි බලාපොරොත්තු වනු විදිහටම ලකුණු ලැබෙන්නේ නෑ. අපි කෙනෙකුට ආහාරපාන වස්ථාභරණ දෙනවා. ඒ කෙනා අපිට ස්තූතිකරයි ආදරය කරයි කියලා හිතලා. නමුත් ඒ කෙනා අපිට අපි හිතන තරම්ම ස්තූතිකරන්නේ ආදරය කරන්නේ නෑ. එතකොට මේ අනභිහිරතියකිවේ යම කිරීමට බලාපොරොත්තු වෙද්දී, සිතූ ලෙසම, ය කිරීමට නොහැකිවීම එම නැත්තන්න්නේ බලාපොරොත්තුූ දේ ඒයාකාරයට නොලැබීම කියන අවස්ථාවදි අපේ සිත පවතින ස්වභාවය. ඉළඟට අප්‍රසාධය අප්‍රසාදය කියලකිෙව්වේ පැහැදිය යුතු පුද්ගලයන් නොමනා දෙයක් කළ ඇසූදුටු කළ ඇතිවෙන ස්වභාව අපේ හිතේ. එතකොට කවුරු හරි කෙනෙක්ට අපි පැහැදිලා ඉන්නවා ඒකෙනාට පැහැදින්නේ සමහරවිට රූපයට සමහර විට වචනවලට සමහර විතා දහස් වලට සමහර විට වර්ණයට මොනයම් හෝආකාරයකින් අපි පැහැදිලා ඉන්න. අපි පැහැදුණු ඒ කාරණාව වෙනස් වෙද්දී අපේ හිතේ පැහැදීම වෙනුවට අපැහැදීමක් ඇති වෙනවා. එතකොට කියනව ඉස්සරනං හොඳයි දැන් හොඳනෑ මුලදි හොඳට තිබුණා දැන් පස්සේ පස්සෙ වෙනස් වුනා කියලා. එහෙම හිතන එහෙම කල්පනා කරන සෑ අවස්ථාවකම අපේ හිතේ හටගන්නේ දේශ සහගත ස්වභාවයන් දෙ බලන්න පිනතුනි ඔබට ඔබේ දෛනික ජීවිතයේ හොඳට හිත දෙස බැලුවොත් මේ කිව්ව කාරණ ඔබේ හිතේ ඇතිවෙන අවස්ථාවල ඔබ නොදැනුවත්කම නිසා මොන තරං අකුසල පාක්ෂිකව ඔබේ සිත ක්‍රියාත්මක වෙලා තියනවද අකුසල සිත් ක්‍රියාත්නකවමින් මොන තරං කාලයක් ඔබ දවස තුළ ගත කරලා තියෙනවද. සංසාරය හරීම භයානකයි. දවස වැඩිපුරම අපි අකුසල් සිත් පහලකරගෙන ජීවත් වෙලා තියෙනවනම් අපිට මේ සසරට එකතු වෙන්න සිද්ධ වෙනවා. ඉඳලා හිටල කෝටි ප්‍රකෝටි ගණන් ධනේ විය පැහැදන් කරලා පින්දහම් සිදු කළත් වැඩක් නෑ. දවසේ වැඩිපුරම අකුසල පාක්ෂිකව කටයුතු කරලා තියෙනව නම්. ඉළඟට තවත් දේශභ දේශයෙක්ට ස්වභාවයක් තමයි ඊරිසියාව. ඔබේ හිතේ යම්කිසි පුද්ගලයකුට යම්කිසි වස්තුවකට යම්කිසි කාරණාවකට හිතේ ඉරිසිියාවක් කටගන්නවනං ඒ ඊරිසියාව තුළ තියෙෙන්නත් දේශ සහගත ස්වභාවය. ඒ නිසා ඒවයින් හිට ගලවාගෙන අකරෝධ ස්වභාවය ඇතිකර ගන් ත ඕන. අකරෝධ ස්වභාවයකිව වෛර නැති බව. තරහ නැති බව. අපිට කියන්න පුළුවන්ඒකට අවයිරී ස්වභාවය. එහෙම නැත්තං මෛත්‍රී ස්වභාවය. එතකොට කෙනෙක්ගේ හිටේ මෛත්‍රිය මේ වෛරය වැඩිවෙච්ච දේශය වැඩිවෙච්ච, ක්‍රෝධහය වැඩිවෙච්ච කෙනෙකුගේ හිතේ, අක්්‍රෝධහය ඇති කරගන්න පුළුවන් ආකාර හයක් පිළිබඳව සතිපට්ඨන අටුවාවෙ විස්තර කරනවා. එ තමයි මෙත්තා නිමිත්ත ඉගැනීම මෙත්තා භාවනානු යෝගය, කම්මස්ස කතා පච්ච වෙක්කනය පටිසංකාන බහුලතාය කලයාන මිත්හාය සප්හාය කතායි. කිව මෙතන මෙත්තා නිමිත්ත ඉගැනීම කිව්වේ මෛත්‍රයේ පිළිබඳ අහන්න දැනගන්න ඉගෙනගන්න කෙනෙක් ඉන්නවන ඒ මෛත්‍රිය පිළිබඳව ඉගන ගත්්දී එයාගිහිතේ දේශය නැතිවෙලා යනවා ක්‍රෝධ්හය නැතිවෙලා යනවා. දෙවනියක මෙත්තා භාවනානු යෝගයේ කිව්වේ මෛත්‍රී භාවනාව කරනවනම් එයාගේ හිතේ දේශය නැතිවෙලා යනවා. කම්මස්ස කතා පච්ච වෙක්කනය කියලා කිව්වේ ක්‍රෝධය නිසා දේශය නිසා ඔබ ක්‍රියාත්මකවීමේදී ඔබට සිදුවන අකුසල් සහ විපාක පිළිබඳ මෙනෙහි කිරීමෙන් ඔබේ හිත ඒවාට බියගෙන තැතිගෙන අකුසලයන්ගෙන් ගැලවෙන ස්වභාවේ මිදෙන ස්වභාවය. ඒකට කියනවා කම්මස්ස කතා පච්චවෙක්කනේ කියලා. පටිසංකාන බහුලතාය කියලා කිව්වේ, ශාස්රූන් මහන්සේගේ ගුණ මෛත්‍රිය පුරදුකරපු අවස්ථා, ේ ශාන්තිවාදී ජාතකය ආදී ගුණ අවස්ථා මෙනිහිකර ගැනීම. ඉළඟට කල්්‍යාන මිත්තාය කියල කිව්වේ මෛත්‍රී සහගතව ජීවත්වෙන කලයානමිත්‍ර පුද්ගලයින්ගේ ඇසුර ලැබුවොත් ඔබේහිතේ දේශයේ නැති කරගන්න බොලුවන්කම තියෙනවා. සපහාාය කතාය කියල කියන්නේ, මෛත්‍රිය නිසා අප්‍රෝධය නිසා ජීවිතය ජයගත් පුද්ගහලයින් සහ අවස්ථා සිදුවීම් පිළිබඳ කතාපුුවත් අපිට අහද්දි කියවද්දි අපේ හිතේ තියෙන දැඩි. ප්‍රෝධ ස්වභාවය වෛරී ස්වභාවේ දුරුවෙලා සිත මෛට්‍රී ජලයෙන් තෙත්වෙනවා. අන්න ඒ විදිහෙට කටයුතු කරද්දි, අපේ හිත්වල ප්‍රෝධය නැති කරගෙන අප ප්‍රෝධභාවයට පත්වෙන්න පුළුවන්කම තියෙනවා. අක්කෝදෝ අවිහිංසාච අරයේසු වසති සඳ මේ ලෝකයේ සමහර පුද්ගලයින් කුද්ජිත්ත කුජ්ජිතන් එකක් කෙනාට වෛරකරද්දිි ක්‍රෝධ කරද්දී ආර්යන් වහන්සේලාගේ ස්වභාවයමකද්ද අක්කෝදෝ අවිහිංසාච අවිහිංසාවාදීව අප්‍රෝධ ස්වභාවයෙන්ම පැවතීම. ආර්යන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන ආය මාර්ගයේ වඩන පුද්ගලයින් හැතිට ඔබ තුළ ඇතිකරගත යුතු ගුණාංගයක් මේක මොකක්ද වෛර කරන පුද්ගලයින්ට ක්‍රෝධකරන පුද්ගලයින්ට වෛර නොකොට කරෝධ නොකොට කටයුතු කිරීම. තිං එහෙම ඔබේ හිතපුරුදු කර ගත්තොත්න් ඔබට මේ ජීවිතයේ දීම මේ ධරමය තුළින් පුදුම විදිහෙ සැනසීමක් ලබාගන්න හොළුවන්. මෛත්‍රී සහගතව දවසපුරාම කටයුතු කරද්දි. ඔබේ හිත්වල මෛත්‍රී සහගත චිත්ත මෛත්‍රී සහගත මනෝකර්ම, මෛත්‍රී සහගත කායකර්ම මෛත්‍රී සහගත වාක්කර්ම, බහුල වශයෙන් ඔබ තුළ පවතිද්දි. ඒ කාන්තයෙන් ඔබේ ඊළංඟාආත්ම භාවේ යහපත් එකක් බවට පත්වෙනවා. ඒ කාන්තයෙන්ම ඔබට පාරමිතා කුසල් බොහෝම ඉක්මනින් සංකූර්ණ කරගෙන මතු ලොවතුරා නිවන්දකින්ට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් හැම දෙනාමමේශ්‍රවනය කරන්න ටෙදුනාව උතුම් ධරමානු ශාසනාව චිත්ත සන්තානවල දැවමින් පවතින ක්‍රෝධය වෛරය දුරුකරගෙන අප්‍රෝධ ස්වභභාවයට පත් වෙලා ඉක්මනින්ම චතුරාර සත්්‍ය ධරමය අවබෝධ කරගන්ට ලොවතුරා නිවන්දකිින්ට කර්මස්ථානයක් බවට වැඩේවා කියල ප්‍රාර්ථනා කරමින් පන්නතුනි, අද ධරමානු ශාසනාවේ දායකත්වය දරන පින්වත් පිරිස, අවසරයි ස්ෝමින් දැන් වහන්ස. දවසේ ධර්මානු ශාසනාවේ දායකත්වයන් අර්මුණ ඉදිරිපත් කරන්නට. දෙදදහටේ හත්වනි මස විසිය එක්වන දින හදිසේ අභාවයට පත් ගාල් බෝගා ගොඩැල්ල විහාරමාවතය විසූ ඒ ගුණස්සේකර ස්වාමිකුරුෂයායට සහ ස්වාමියන්ගේ පියාණන්ට ඩී ගුණස්සේකර සොයුරු ආරෙච් ගුණස්සේ කර හා එක් දහස් නමසය අසු නමේ වසරේ අභාවයට පත් නෑගම් පහ අභගස්වයක් විසූ ඩMම් මුතුබන්ඩා, දෑාවර පියතුමන් නැත්තුළු සැමට එක්මන් ෞව එකති. චතුරාට සත ධර්මය අවබෝධයට මෙම ධර්ම දානමය පින්කම් හේත්තුවේ වයි පාර්ථනා කිරීම. දැනට අනු දෙවන වී පසුවන ඩිංගිරි අම්මා මෑනියන්ට හා ඩල්සි සෝමා නායක් අර නැන්දනීට නිදුක් නීරෝගේසුව ප්‍රර්ථනාකිරීමක්. සඳහා ධර්මදේශනාවේ දායිකත්තය දරන්නේ. ගාල් එලිියෙක් පාර බෝගා ගොඩැල්ල විහාරමාවත පදිංචි කොසුම් ගුණස්සේකර මහත්මය සහ රාවින්දකපුතා හන්සන දුව ඇතුළු. වලේ සැම දෙෙන විසින්. ඕස්ට්‍රීලියයාාවේ මෙිල්බන් නුවර පදිංචි මංජු ස්ට්‍රී කලම්සූරිය පියාණන්ගේ උපන්තිනි නිමිති කරගෙන නිරු කිසිුවේ ප්‍රාර්ථනා කිරීම සහ රැකී රක්ෂා කටයුතු හොඳින් කරගනයාමට අපලු පද්‍රවයන්ගෙන් තොරව කායික මානසිකසේ ලැබේවායි ප්‍රාර්ථනාකිරීම සහ. සවරු කලන්සූරිය පුතා ඇතුළු පවල්ලේ සිලුම දෙනාටත් මීට වසරකට පෙර. අභව ප්‍රාප්ත මාල්නීසිය මැතිනට පින් පැමණවීමත් වසර පහලෝකට පෙර. මියගිය සිරිපාල් කලංසූරිය මැත්තුමාට පින් පැමණවීමත් පවුලේ සැමට සිත් පැතිීමත් සඳහා දර් දේශ්නාවේ දායිකත්වය ගැෙන කටයුතු කරන්නේ. වැල්ලම් පිටිය විමලාරාම් පාරංක පහලෝවයේ පදිංචි සවිර කලන්සූරිය සහ මංජස්ත්‍රීක් කලංසූරිය ඇතුළු පිරිසවිසේ. ඉඳුරුව කයිකාවල තිලක සිරි නිවසේ විසු මීට දෙමස්කට පෙර පරලෝ සැත් වූ විශ්්‍රාමික. තැපැල් නිල්ධහරී මාතර ආරච්චිකේ දොන් ඩ්ලි රූපසිංහ ආදරණීය පියාණන්ගේ භවගමන සුගතිගාමීව උතුන් නිර්වාණබෝධය ප්‍රාර්ථනා කිරීම සඳහත් ඩී පුෂ්පා ජයසිංහ මව නිරංජන ප්‍රථාත සැමියා ටිනුර භාග්‍ය යන අයට නිදක් නරෝගකිස්වුව දීර්ඝාශ පාර්ථනා කිරීමත් රූපසිංහ පවුලේ දේනිවරුන් පස්තිෙනට බෑනවරුන් පස් දෙෙනටත් නගරු මනිබරියන්ගේ ෙලු අපල උපත්‍රව දුරුවේ නිදුක් නිරෝගේීසුව ලැබීමත් මේ පරලෝගගේස්තිනමු. දෙනනාට ඥාත හිත්තමිත්‍රාදීන්ට පින් පිණිස ධර්ම දේශනාව දායිකත්වයගෙන කටයුතු කරන්නේ. ඉඳරුව කයිකාවල තිෙක සිර නිවසේ. පදිංචි MAD ඩිමාලි නොුවන්දිිකා විසින්. අංක හත්ලේස්ත්‍රී රාහුල් මාවත ආදර්ශ නගරේ රත්මලාන පදිංචිව සිට. මීට වසර දා හතරකට පෙර. අභාප ප්‍රා්ත, නන්දාවති අබේසුන්දර මාරසිංහ ආදරණීය මෑණියන්ටත්. වසර විසිත් දෙක්කට පෙර. අබහෝ ප්‍රාප්ත ජනප්‍රිය සුගත් සිරි මාරසිං ආදරණීය පියාණන්ටත් කහත් තුඩුව දියකට පාර අංක එකසි අනු හයි පදිංචෝසික. මිට වසර පහලෝකට පෙර අභහ ප්‍රාප්ත වල් පොළගේ නාම සේන පෙරේරා. වල් පොළගේ ඉන්දික සංචීව පෙරරා යන ආදරනීයන්ටත් ලඩ නුවර පදිංචුව සිට මීට වසර හතරකට පෙර අබහ පාප්ත සාලිනී සිංනිිකා නානය කරආදරනීක්කාට ජෝජ් ගොඩමුණේ ප්‍රේමමා ගොඩමුණේ යන ආදරණීය දෙමවපියන්ට පින් පැමිණවම් පිණිස්ස ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයතු කරන්නේ අංකාතෙන්න එක වැවපාර මාහරකම පදිංචි ශරාණී ගොඩමුණනේ මාත්මය තුළු දූ දරු පිරිස විසින්. දැන් ගෞරමී දේශක යන්හන්සේ වින් සිදු කර කුණ්‍යයානු ෝතනාව. සුදර්මා දම් සභාවේ ශක්ප දේවේන්ද්‍රයා විසින් රැස්සුණු දෙවියන්ට දේශනා කරන්ට ෙදුණු ධරමානු ශාසනාවක් ඇසුරු කරගෙන මේ ශ්‍රවනය කරන්ට එෙදනා වූ ධරම දේශනාව හැම දෙනාගෙම චිත්ත සන්තාන තුළ ඇතිකරගත්තා වූ මේ සියලුපින් සියලු දි්‍යරාජවරුන්ට බ්‍රක්්ම රාජවරුන්ට තු දුවන බද්ධාං කෘතුමන් වහන්සේලා ටනුමෝදං කරමු දෙවියෝ මේපිං අනුමෝදන්ව ලෝකයත් බුද්ධශාසනයත් සිංහලජාතියත් යහපත්ව ජීවත් වන සකල සත්ව ප්‍රජාවත් දැහැමි පාලකයිනුත් ඉහෙන් ආරක්ෂා කරත්වා. දෙවියෝ පතන්නාව බෝධියකින් උතුම් නිර්වා නවබෝධයම ලබා ගනිත්වා කියල සාදු කියල පින් දෙමු.සාසා පරලෝ සැපත්වන්ටෙදනු ඉහත නම් සඳහන් කරන්නටෙදනු ධර්ම දේශනාවේ දායකත්වය දරන්ටෙදනු පින්වත් හැම දෙනාගේ මියගිය ඥාතීන්ටත් දේශනාාවශ්‍රවනය කරකු ඔබ හැම දෙනාගේ මියගිය සියලු ඥාතයන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අයගේ සංසාරගමන සැපවත්වෙත්වා ධරමාවබෝධයට පත්ව නිවනින් සැනසෙත්වා කියල සාදු කියලක් පින් දෙන්න. අද ධරමානු ශාසනාවේ දායකත්වය දරන්ටෙදනු ඉහත නම් සඳහන් කරන්ටෙදුනාවු දෙස් විදෙස්වල සුජීවත්වවාසය කරන හැම දෙනාටමත් දේශනාවශත්‍රවනය කරන්ටෙදනාව ඔබ හැම දෙෙනටමත්. ්‍රී ලංකා ගුවන් විදදුවි සංස්ථාවේ පින්වත් කාර මණ්ඩලේ හැම දෙනාටමත් මේ සිදුකරගත්තා වූ පින් බලයෙන් ලෙඩදු කරදර අපල උපද්‍රවදුරුවේවා නිදුක් භවවේවා නිරෝගි බවවේවා ප්‍රාර්ථනා කරන සියලු යහපත් සිතුම් පැතුම් සමුෘධිමත් කරගන්ට මේ පින් ආශිරවා දෙයක් වේවා චතුරතර චතුරාර සත්්‍ය ධරමයන් අවබෝධ කරගෙන ලෝතුරා නිවන්දකින්ට මේ පෙන් පාරමිතා කුසලයක් බවට වැඩේවා කියල ප්‍රාර්ථනා කරන්න. සධෝසාධෝසා. ආකාසත්ථ්ච බුම්මන්ට දේවානාගමහින්දිකා පං්ඥන්තන් අනුමෝදිත්තුවා. චිරරක්කන්තො බුද්ධසාසනං චිරංරක්කන්තො බුද්ධ දේසනං චිරංරක්කංතුත්වන් සදා සාධුසාධූසාදු අකරෝධ සෝත්‍රයේ මාතෘකා කොට ගනිමින් අද උතුූ ධර්මානු ශාසනාවශ්‍යදු කළ ගෞරුණීය දේශකයණන් වහන්සේ. නාරාහැෙන්පිට පට්ඨාන ධම්ම සභාවාසී පූජනීය තලාවේ සුමන රථන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපඇැම දෙනා සාතුන දක්තමින් උන්හන්සේට නිදුක් නීරෝකී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරසිටිමු සාතුූ සාතුෝ සාතු. නොති පත් ලුවන් ජාතික ගොන්දලේ නි ධර්මානු ශාසනාවලක දයිකත්ය ලබාගන්ක සෙනම් බින්දු එකැ එකයි දෙයි හැටනේ හැත්ත එකකයි හතතු ොසේ ්‍ර ලං කා ගන්ඩ ලි න්ස්තාවේ ආගමිකංශයාමතන්න. ඔබසන්ට සම්මා සම්ප සයි.